නුගේගොඩ නගර අස්සන්නේ ඉදිරියෙන් ඇති ත්‍රිවිලරියේ ඒ හැප්පුවේ පසපසින් වේගය පාලනය කරගත නොහැකිව ආපු කළුපාට මොන්ටෙරෝ රථයක් තඩි බඩක් සහිත හොඳින් ඇඳ පැළඳ සිටි වාහනේ හිමිකරු පාරට බැස්සේ සත්තු වත්තේම සතුන්ගේ නම් මතක් කරමින් මොනවද ඔයි තමුසගේ ඔය දිරකඩේ බූරුවෙක් වගේ එක පාරටම නැවැත්වුවේ මහපාරේ බලනවා මගේ වාහනේ හොඳටම හීරුණනේ तमसगे ओय त्रिवील हुचक्व वगेद ओय मेक मुहतकिन त्रिवीलरय पारे एक्कोन कटकेरु मेदिविये मेम रियदुरु असुने इटी ओहु मेकाई इस्सरा वाहने वेगे अडुकरपु निसा मन टिकक स्लो कला ओया एवित्तियन वलांग वेडी टिकक गैप एकक तियन आवनम औलक वेन्ने नहने वटपेट रस्सुनु पिरिस दिस्स तव वरक बलु मोंटेरो हिमिकरुगे मल पनिन एति हेडयक मुकक ओया मे ओय इसल तमसे मिनिस्सुंट कथाकर इगन गनवा बलनव तमसगे हटि तमसे कोहमद ओय मट ओयामयाकियान्ने मन प्रोफेसर आनंद पेरेरा रेक्स्पेक्ट करला कथाकरणवा इसल दने नद्दमाव आ एहमद ममरुवन गमगे मेकाई ओयागे नम आनंद पेरेरा हबे रस्साव मेतेनट अदाल नहे एकीवे ओया प्रोफेसर कियनेक मे सिद्धियट वडक नहेने मोकक नॉनसेंस एनव यान्न पोलिसियट तमसला एक मुन कथादोय देदेनाम गिये लंगम एति पोलिसियटाई त्रिवीलरिय पोलिसियट एतुल करन मटत पेर प्रोफेसर आनंद पेरेरा इंग्रीसियन काट हो कथा करमिन केलिन्म पोलिसिय एतुलट गिया ओव सर काव हंब वेन्नद मुकक्द केरेन्नट ओने ओगे पेनुमहा वाहनिय दुटु साजन एसुवा मट वाइसी हंब वेन्नट ओने गमगे महत्यनम देन ओफ ओ एत එක්කම රින් උණු දුරකතන සංවාදෙන් පසුව ආ සර්ගේ වෙලාව හොඳයි ලොකු මහත්තයා ආයෙත් ඇවිත් විනාඩි 10න් ඇතුළට එන්නට කිව්වා කොමේ ත්‍රිවිල් කාර්යා කියමින් වටපිට බැලූ ඔහු සිතුවේ ත්‍රිවිල් කරු පැනගොස් ඇති බවයි ඒ සිතනකොටම ඇතුළට යන්න සර් සාජන් කිව්වා ගුඩ් ඊවිනිං මිස්ටර් කියනවත් සමගම පුටුවේ අනිත් පැත්ත හැරුණු පොලිස් ස්ථානාධිපති තුමා දුටු ඔහුට ඉහමුල රත් වුණා What? Yes, please sit. ඉඳගන්න ආනන්ද පෙරේරා. ඔන්න දැන් මම OIC රුවන් ගමගේ. ඉතින් අතනදි ඇයි කිව්වේ නැත්තේ? තොලකට වීලුණු ඔහුට වචන ආවෙත් අපහසුවෙන්. ආ, එතනදි මන් ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන ගමන් හිටියේ. එතකොට මන් නිකම්ම නිකන් ත්‍රිවිල් රත්රිය දුරෙක් විතරයි. දැන් මම OIC රුවන් ගමගේ. මගේ රස්සාව තනතුර පාරට ගෙනියන්නේ නැහැ. ආ එතනදි මන් ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන ගමන් හිටියේ. එතකොට මන් නිකම්ම නිකන් ත්‍රිවිල් රියදුරු රුවන් ගමගේ විතරයි. දැන් මෙතන මන් OIC රුවන් ගමගේ. මේ මගේ රස්සාව තනතුර පාරට ගෙනියන්නේ නැහැ. එහෙම වුණා නම් වැරද්දක් කරලා මහපාරේ ඔයාගෙන් බැනුම් අහන්නේ නැහෙනි. ඔයා දොස්තර කෙනෙක්. ඒ ස්පිරිතාලෙදි බේකරියට පාන් ගන්න ගියාම අයම් ඩොක්ටර් ආනන්ද කියලා කියන්න ඕනේ නැහෙනි. එතනදි ඔයා ඒ කඩේට පාන් ගන්න ආපු සාමාන්‍ය මිනිස්සෙක් විතරයි. හදිස්සියේ බස් එකකදී මිනිස්සෙක් ලෙඩ වුණාම මන් ඩොක්ටර් කෙනෙක් කියලා ලෙඩ බලන එක වෙනස්. ඒකට කියන්නේ නම්‍යතාවය. එහෙමත් නැත්නම් ෆ්ලෙක්සිබිලිටි කියන එක. ඕක ඉතින් අපි හිතලම ඉගෙන ගන්නට ඕනේ. මම මෙතනදි පොලිස් ලොක්කා. මෙතන මිනිස්සු මාව දැක්කත් බයයි. හැබැයි ගෙදරදි මන් පොලිස් ලොක්කෙක් නෙමෙයි. මගේ නෝනගෙන් බැනුම් නොහා ඉන්න පුදුම ට්‍රයි එකක් දෙන නිකම්ම නිකම් හස්බන්ඩ් කෙනෙක් විතරයි. මගේ දුවට පිටේ නගින්න අප්පච්චි කෙනෙක් විතරයි. මගේ ළමයි පොලිස් ජීප් එකේ මන් ගෙදර එනවටවත් කැමති නැහැ. ඒ නිසා ගෙදර යන්න ත්‍රිවිල් එකකට නැග්ග ගමන් මං නිකම්ම නිකම් ත්‍රිවිල් කාරෙක් විතරයි ආනන්ද. ජීවිතේ ඒ ඒ වෙලාවවලදී අපි අදාළ චරිත රඟපානවා මිසක් තනතුරු ඔළුවේ තියන් ඇවිදින්න ඕනේ නැහැ. ඒක උගත්කම නෙවෙයි. एक एक्तरा विधिहक मानसिक लिडक अपे रस्साविदी नमट इस्सरहिं तियन सर डॉक्टर प्रोफेसर ओय ओक्कोम रस्साव इवर करल यनकोट तियल यन पुरुदु वेन्न एक तमाई नियम उगत्कम कलिसमक एंदला टाई एकक दाला कार एकक नेग्गम महत्ते कियल आगन्न बलापुरुत्तु वेन युगय अपिवत् इवर करन्नट ओने अनेक उगत्कम कियन्ने पास करपु विभागयक वितरक नेमेई पेंट बास उन्नहे पेन करन्न उगत् पार अतुगान मनुष्या क्लीन करन्न उगत उगत कम कियन्नी उकहागत कमक एक ओनेम अंशेक वेन्न पुलवान अपि बिहिद्गान्न दोस्तर लंकट गिहिन मम रियदुरु सुनील कियला किव्वत मिनिस्सु हिना वेनवा
ඒවගේම දොස්තර ළඟදී මම ඩොක්ටර් සුනිල් කියලා කියන එක hina yana කතාවක් තමයි. ඒවගේම දොස්තර ළඟදී මම ඇඩ්වොකට් සුනිල් කියලා කියන එකත් hina yana කතාවක් තමයි. මොකද එතනදී ඔය දෙන්න ඕන එකම වගේ ලෙඩු දෙන්නෙක් විතරයි. රස්සාව මේකයි. මන් අරයා. මන් මෙයා කියලා සමාජයෙන් වාසි ගන්න යන්නත් එපා. වාසියක් දෙන්න යන්නත් එපා. I am very sorry sir. ඕක ඔයාගේ විතරක් නෙමෙයි. මුළු සමාජයෙම ඇත්ත ඕක තමයි. මීට පස්සෙවත් ජොබ් ටයිටල් පාර්ට් ගේනට එපා. ගෙදර අරන් යන්නත් එපා. ඒ වගේම ඇඳුමයි වාහනේ මහත්ය කියන වචනේ අතර සම්බන්ධයක් හදාගන්නටත් එපා. අනික ඔය නම්බු නාමය ජොබ් ටයිටල් පොඩ්ඩක් අමතක කරලා කොට කලිසමක් ඇඳලා බාට දෙකක් දාලා පාර්ට් බැහැලා බලන්නකෝ තියෙන සැහැල්ලුව. අපි හිමින් හිමින් වෙනස් වෙමු. එතකොට සමාජය ඉබේම වෙනස් වේවි. මේ සිදුවීම ලංකාවේ එක්තරා ප්‍රදේශයක සිදුවුණු සිදුවීමක්. ප්‍රදේශය නම් අදාළ නැහැ. මොකද මේ සිදුවුණු සිදුවීම තුලින් මුළුමහත් සමාජයටම විශාල ආදර්ශයක් ලබා ගන්නට පුළුවන් නිසා. තමන්ට හිමිව තිබෙන නම්බු නාම නිසා හිස උදුම්ම වාගෙන සිටින පුද්ගලින් අතරේ OIC රුවන් ගමගේ කියන්නේ මුළුමහත් සමාජයටම ආදර්ශමත් වූ පුද්ගලයෙක්. පත්තරේ අපිත් මේ සිදුවීම ඔබට ගෙන එන්නට හිතුවේ මේ තිබෙන මේ ක්‍රමය වෙනස් කරලා රටේ සිටින සීලුම ජනතාවට එක හා සමානව ගරු කිරීම සහ එක හා සමානව සැලකීම කොයිතරම් වැදගත්ද කියන කාරණාව මතක් කර දීම සඳහා. ඉතින් පත්තරේ අපි අද මේ ගෙන ආ වීඩියෝව සම්බන්ධව ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්නට අමතක කරන්නටත් එපා. මේ වීඩියෝ තුලින් මුළුමහත් සමාජයටත් ඔබටත් යම් දෙයක් දැනගන්නට ලැබුණා කියලා හිතනනම් මේ වීඩියෝට ලයික් එකක් දාන්නටත් අමතක කරන්නට එපා.